આදrīசாah ప్ பிரම සම්බන්ంద කියanni dekaක්. ආදරේ නතුව ප්‍රේම සම්බන්ධයකට පවතින්න බැරි වුණට ප්‍රේම සම්බන්ධයක් නැතුව ආදරයට පවතින්න පුළුව. තව කෙන අපිට අයිත කියලා තව කෙන අපිට හිමි වුණ කිය හිතල කොටම අපි ඕනවෙන අපේ මුද්‍රාවය කරා මත තියන්න ඔ බත්තම සැසීම ඉන්න වාදේ අයිතිකරගත්තා ආදරයක් නිසා. ගඩක්ලාට මේ දරු හදන්න ඉන්ටරන්ස් පලන්ික ජීවිත රක්ෂ කමවයක් විට. මිත්‍රත්වේ තුළ අම්කිසිීඩකඩක් අවකාශයක් තියෙනවා. නිදහස සහ වාධීනත්වේ තියවා විආදරේ කරණ කාල එකෙකට පෙන්නවාේ හොඳමවර්ශෂණ එක ලස්න්න. ක මල පෙන්ු මනුසෙක් පරිගතයනවා කියල කියන්න මංගතර විසකරු බව තමම්ම තේරුම් ගන්න ගොට අදරනියයවෙන්නේ කොහොමද කියන එක පොදුයි මිනිසුන් අතර අප්‍රකාශිතවතියන ප්‍රශ්ණයක් වසංගත පාලනය විරැකියාව යුද්ධය හා සාමය තරමටම ආදරේ සහ ලිංගිකත්වත් ලෝකට වැදගත්හින්ද. මේ ආදරනියවීම සම්බන්ධ ප්‍රශ්නය සෑහෙන් වලංගු මාර්තුකාවක් කියල මට හිතෙනවා. ආදරණියවීම කියල කියන්නේ මතුපිට ආකර්ශණය නෙවේ. මතුපිට ආකාර්ශණය ෝනවල රි සඔබ හදාම හරි සැලුන් එක හරි ජිම් එක හරි උද්වේ නැතිකරගන්න පුළුවන් නිසා තරුණ වයසදියක එච්චරලොක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් ඇත්තට මාදරනියවීම කියලා කියන්නේ ගැහැනියකට ඇත්තට ආදරය හිතන විදිහ. එහ මත් ඇත්තන් ගැහැනියකට ඇත්තට ආදරය කරන්න පුළුවන් විදිේ පිරිමියෙකු වෙන්න කොහොමද කියන එක. මම දැනට මේ පිරිමි දුෂ්ිෝනයෙන් කතා කරන්න එතකොට ඒ ගැන විවෘතව කතා කරන්න පහස විහින්දා. පෙරිමින් ආදරය කරන්න ගැහැනුන්ට ආදරණියවෙන්න හිතාගෙන හුංගාක් දේවල් කරනවා. තමන්නොවට මවාගත් ප්‍රතිරූප ඕවන් ඉනිදිරේ අමාරුවෙන් අඩත්තු කරනවා. උපන්දිනේ වැල්න්ටයින් දවසින්දාන් ලෝක කම්කරු දිනේදක්වා හැම විශේෂ දවසකම් එක් එකක් විදිේ තෑගි බෝකාරන් දෙෙනවා. ඒත් හුංගක් වෙලාවට මේ සිල්ලර දේවල් කරලා ආදරනී බව කෘතිමව ඇති කරන්න බෑ. එහෙම කෘතිමව ඇති කලත් එක පවත්වාගෙනයන්න පුළුවන් ඉතාම කෙටිකාලයකට විතරයි. ඒක එහෙම නොවෙන්න නම් ආදරණීය බව ජීවිතය ඇතුළත පහන් එෙලියක් වගේ දල්වාගන්නට සිදුවෙනවා. අයි බෝවන් අද පොතැහිතයි වැඩසටහනිින් අපි සාකච්ඡා කරනවා සිතවිලි එකතුවක් ගැන. නිදහස් චින්තනයක් ගැන. එහෙමත් නැත්තං සිතවිලි දාමයක එකතුවක් පොතක් විදියට සංග්‍රාාවච්චතයක් ගැන. ආදරය සහ නිදහත්වීම රසික චයිකොඩි ලේකකයාගේ පොතගෙනයි අදාපි සාකච්ඡා කරන්නේ. ආදරය ලිංගිකත්වය ඒ වගේම විවිධ සම්බන්ධතා ගැන එක එකයි දරන්නේ එකක්ක එක මතවාද. සමහරු කියනවා ආදරය ලංකරගත්තහම පලා යනෝකෙල් අයිතිකරගත්තහම පලා යනවකෙල්. සමහරු කියනවා ආදරය කියන්නේ අල්ලා ගැනීම ඒ මත් නැත්තා අර අපි සරල වචනයෙන්ම කියනවනං, ඒ රස්ව ටන්නේ නැතුව මැසෙකටවත් වහන්න දෙන්නේ නැතුව තියනෙ එකක් කියලා තමන්ගේ මයි කියලා. ඉතින් මේ විධ මතවාද අපේ සමාජයේත. නො මතවාද එක අය තමන්ගේ මතවාද විදියට මේවා සමාජකත කරනවත් සහ ඔවුනඒවා විඳදරාගන්න. මේ දේවල්ගැන ලියවුනු නිදහස් චින්තනයක් සහිත කෘතියකොයි අදපි සාකච්චා කරනන්නේ. ලේකයා රසික්ක චායකොඩේ රසික බොහො ආදරයෙන් පෙළිගන්න ගමන්. කෘතිය ඇතුලි තියෙන්නේ ඔබේ නිදහස් මනසේ ඇති වුණු සිතවෙලි සාමාන්‍යය ලේඛකයකුට මනස නිදහස්වීම කොච්චර වැදගත්ත නිදහස් මනසේලක මුලින්ම තියනොද කියල බලන්න ලේකවුහට කාටහර මනුස්සෙකුට තර අප හිතන්ඉන්න අපිට එම නිදහස් මනසක් තියනවා කියලා නමු ඇත්තන අපේ මනසේ ඒම නිදහසක් කියලකක් නෑ එකට හේතුව තමයි අපේ හිතන එමටත්තන් අපි හිතන පතන විදිහ අප සිටුම් පැතුම්. අපේ තෝඩ් පෝසිස් එක හැමතිස්සෙම විවිධාකාරයේ බාහිර බලපෑම්වලි රිජුව සහ වක්‍රවල ඒවයි බලපෑමට නතුඒවයගෙන් අපි පොඩි කාලදං අහන දකින දේවල්. අපි වර්ධනය වෙන වැලි සිිටම අපේ පවුල්ල තුළ පාසල්ලතුළ අපි ජීවත්වෙන් ප්‍රජාවන් නැතුු තියන වටිනා කමට වටම්. එතකොට අපි අහන දකිඩ අසුරු කරන කලාකෘති මේ වගේ දාාහක් දවල්වලින් අපේ හිතන විදිහ ඉන්ෆස් වෙන. හිතන විදිහ සකස් වෙන. එතකොට ඕකත් එක්ක නිදහස් චින්තනයගේලගක් තියෙනවගේ අපේ හිතාගෙන හිටියට ඇත්තරම නිදස් චින්තනය කියෑන මිනිකට ඉතාමත්ම ඉතාවත්ම අඩුවෙන් තියන දය දිකන අපේ චිින්ත්‍රය නිදහස් කොටස කියන ැලත් තේ ඉතාාව බොහොම බොහොම ඉතාම කුඩා පපසරයයක් එමනත්තහම ඇතේමත් නැ තර ැ එකකොට ඒක ඇතුලෙතමයියයේ නිදහස් චින්තනය දෙයක් දේ වල්න්නවා ඇරතකව ඇද අදහසපි ලියනය ගැන කතා කරන්නේ. එතකොට එත්තෙන්දිමං උත්සාහ කරන්නේ ඔන්න ඔය නිදහස් නොවී මෙමත අපේ චින්තනය නිදහස් නොවීම කියන එක ඩිකෝඩ් කරන්න එකකොඩක් කඩල බලන්ඩ ඒ කඩලා බැලුවට පස්සේ. අපිට තේරෙනවා ආදරය ගැ හි ආදරය ගැනවුරත් අපි හිතන දේවල්. ඇරත ආාරය කියන ඒ මාතෘකාවට අපි ප්‍රවේශවෙන විදිහ විවිධාකාරයේ බාහිර බලපෑම්වලින් උත්තේ ජනය වෙලා තියනවා සකස් වෙලා තියෙන. ඉන්ෆලුවන් වෙලා තියනවා. රසික අපේ මිනිස්සු එහෙම විවුරුත්ත නොවී සංගෘත වෙන්න. ලංකාවගේ රටක මිනිස්සු බොහොමයක් එහෙම අදහස්දරනවා කියලා අපිට සමාජඇසුරදිපේනවා. එහෙම සංගෘත වෙන්න හේතුවම කර්තා. ලංකාවගේ රටක් ගැන හේතුවොත් එහෙම අපි හම සංගුෘත වඩ පලවැෙනම හේතුව තමයි අපි දේවල් ලංකාව ගොඩක් මිනිස්සු දේවල් ආගමික විදිරතමයි අල්ලගම ආගමික කියලා ගැන්නවේ රිලිජන් කියනෙ කනෙවේ. එක අප ආගමක් ආගමික විදිර දෙයක් කල්ලගන්නව කියලා කියන්නේ ඒ ඉතාම තදින් ැන ඉතාම අර හරහාඩ පොසිෂන් එකට ගිහිල් අල්ල ගන්නවා ඉතාම නිරපේක් ෂර්තයෙන් අල්ල ගන්නවා ඒන අපි ආගමක මොනදේ කිවත් ඒදයට මිනිස් සාධකාර්වන ලොක මනාගක හරි මොන්න දේ කිව්වත් මොන කතන්දරය කිව්වත් නිම් කොහෙත් මත්ත වඩ බෑගෙල හිත දෙයක් කිව්වත් මිනිස්ුවේක පිළිගන්න. එකතමයි ආගම්වල ස්භාවේ ගැ සාමන්‍ය පොදුවේ හරි එතකොට ආගමි කාර්යෙන් දෙවල් අල්ලගන්නවය කියලා කියන්නේ ඔය වගේ මේ ඇබසලුට් අර්ථය නිරපේක් ශර්තෙන් අපි දේවල් අල්ලගෙරන්න උදාාරනක් විද ලංකා මිනිස්සු තමන්ගේ උපන් ගමපවා ආගම විදිරල්ලගෙන ිනිස්ස ල්න්න ගෙන ගත පසවා ආගමක විදි අල්ලගත්තමිනිස් විඩ ඒගේ ජවිත ගොඩක් දේවල් සම්බන්ධතාපවා නික ආගමික විදිර අල්ලගත්ත මිනිස්ස න්න ඒ ිතන පුළල් ොවෙන්න රසික මකක් එහේතු තක හම හොම අල්ලගත්තර පස්සේ මිනිසුන්ගේ චින්තනය වැැහෙරෝ ඉගන එක සංගෘත වෙනවා ගැන අනිවපේක්ෂ ඇබසලූුට අර්තෙන් දෙයක් අල්ගත්තර පස්සේ පිෙනස්වෙන්ඩ කැමති හැනේ වෙනස් එක අභියෝගේත් ලක්ව ඉඩදටැමතින හ ඒ එකටඒ වෙන වෙන අදහසකටි විවෘර්ත වන්න අපිේඒ එක හෙම ඒකෙම තමයිග හිතාගෙනන එක ඇතු අපි වාහගන්න අදරනය ඉතින් ඉහහා අපියක එක සංගෘර්ත කරන කොටුවක් ඇතුරට වෙලා කොට ඇතුලේ අප හොමස පසු ජීවත්තනටගන්න කොටු ෙනස් වන්න බයි කියනක ඔක අපි වෙනස්ීමට වර්තනය ගැන වෙනස්වීමට විියෘර්ත ැතිවීමට පස්සේ ඉතින් අර කොටු ඇතුළේ අපඒ කොටු අපේ අරය ඒ හිර කූඩු අප සර්ග විමායක කරෙන වේ ඇතුල ජීවිත නැතුුත්තියාව අන්තිවේදී. එකක හිරකූඩුවක් නිසා නිතර මේක සීම සහිතකම් තියෙනවා එක සීමාවන් තියනවා. එ සීමාව කඩගෙන යන්න බැරි ප්‍රශ්ට යවා. එකොට ඒකත් එක්ක මුහුණ දෙෙන අර්බුද වලට අපි ජීවිතයේද මූර් දෙෙන. ගොඩක් වෙලාට වෙනස්වීම් වෙනකොට. ගොඩක් වෙලාට මේ තියන් තත්වන් වෙනස් වෙනකොට. අපිට ඒවට ඔොත්තු දීව හැකියාව නැති වෙන. කොහහින්ද මේක ඇතිි කරන්නේ ඒකයනන්නේ ආගමික අපි ආගම කියනකෙන් ගතත් ආගමික සංස්ථාව නැත්තම් පවුල් සංස්ථාව ඉ පාසලෙන්ද කොහින්ද මේී පටුත්වය ඇති කරන්නේ. එහෙම එක දෙයක් කියලා හම එක තැනකට හම ලීනියය විදිරරිීමට සර්ලවය කිය විදියට අපි ලඟු කරන්නත් පුළුවන්කමක් නැහැ කොතන්ද මේ මේක වෙන්නේ කියන එක බැං උදාහරණයක් විදිහට අපි කියවන ද අපි ලංකාව. සමාජය බුදු දහමින් පෝෂණය වෙච සමාජයක් නම් අපි හෙම ඉතාම විවෘර්ත සමාජයක් වල් වෙලා තියෙන්ටපේ එක බුදු දහම ගැන ඉතාම වවෘර්ත ඉතාම තාර්කික එමනත්තන් ඒවගේ බොහොම නිදස්විදිියයට ලෝක දිහ දකින දමක් අපි හෙම බුදු දමින් පෝෂණය වෙච්ච සමාජයක නං අපි ජීවත්වෙන්නේ මේක හරිම විවෘර්ත නිහස් මිනිස් වුන්න්න හෙම සමාජයක් ක වෙන්ඩෝන් හෙම එකක් නෙේ අතර පාට බැස් සම්ඳිය නෙ වෙනම එකක් එක අප අපිටම ගැපෙන මොකක් කරෙක්. හදාගෙන තියනෙනවා එතකොට ඒ ප්‍රශ්ය වනිි පත්තෙන් අපේ අධ්‍යාපනයඋුණත් එක අපි අධ්‍යාපනය පත්තය අපි හිතන්නේ මගතැ එක්දශ නවසිය හතලිස් ගනම්බල පනස් නම්බල ලෝකෙ අධ්‍යාපනය යයි හිතපු දේවල් තමයි අපි තාම අල්ලගෙන ඉන්නේ එකන ලක ගඩක් කරටවලිය වෙනස්කරජන වෙනස්වීමට විවෘතව ඉස්සර හට යනවා නමුත් අපි තාම හරපි අල්ලගත්ත එක හනමිටිය පරණ හනමිටිය කරයතියාගෙන ඉස්සරහට ඒ පර හණනිබිටිමි කරතියාගෙන ගියන එක තව හේතුවා. තුංව නියකතමයි අපි තම හිරලලාතේව ලංකාවට සුද්ගෙනපපු වික්ටෝරියනු සදාචාරය වික්ක්‍රෝරියය සංස්කෘතිය අප අඇතරම අපේ උරුමය අපේය. අිවානය කරම රකින්න සද්ධ අපට ජරදීපු වික් ෝ ියන සංස්ෘති වික් ටෝ ියරු සදාචාරය මක් ඇතටම අපේ තිබෙක්නමේ එකක සුද්ද කලින් ලංකා බ සමාජය ීටඩ ොහොම විවෘත්ත නිහස් සමාජයක් හ තටියයක් විවෘත්ත වෙන්ඩ ඉඩ තිබුණු. අවකාශය තිබ සමාජයයක්. සුද් විල්ලාර වික්ටෝරියර සදාචාරයක් පිටදීලා. අපි ඩිකන් සුද් හිතුව අප මේ ශිෂ් සම්පන්න කරලා දියකැ ලුවක් දුන්න ඒම සුද්ධදැන්ගේ වික්ටරියන සදාාය අතරල ඉස්සරහට ගිහිල්ල තේරවා අපි තාම අර්ක දෑවැද්ද කරගෙන අපේ දෑ වැද්ද කරගෙන අප ඒ එක අරක්ෂා කරගෙන න්න ඇකට අපි මේ අපේ සබ්‍යත්වය උරුමය හෙමනත්ත අපේ අිමානය කෙළ ගොඩක් වෙළවටන කියන්නේ සහ ඒකවට විස්තිවල් විවෘත්ත නොවෙන්නන්නේ මේ සුද්දා පිට දීලගිය වික්ටෝරයානු සංකෘතිය හමට වික්ටෝරියනු සදාචාරය අපි ෑ ද අපේ රුමේ කරජන අපි රක්කි හිද යොට ඔයවගේ කාරණා ගොඩක් තියෙනවා මේ ගොඩක් දේවනහින්ද අප එක තැනකින් එහාට ලෝකය දිහා ජීවිතය දිහා ජීවිතය සම්බන්ධකම් දිහා සමාජය දිහා දේශපාලය දිහ මන තමේ දූපතිෙන් එඒහා පැති තිනෙන ලෝක දිහා අපි දකින්න නැහැ අපි ඒ හින්දා අරර කලින් කිව්ව වගේ අපි හර අපේ පොඩි හිරකූඩුවක් අපි හදාගෙන මනසිෙන් ඒ හිර කූඩුව අපේ ස්වර්ග ලෝකය කරජෙන අප ඒ ඇතුළේ ජීවත්වනවා ඇති ලෝක ගඩක්ලාමි පවුරග නිසර හට යනවා අපි ඒවදිහ බලාගෙන තිංග තාමාර ක හි කුඩර වෙලා ඉන්නවා. ඔබ පොත නම්කරන්නම ආදරය සහ නිදහස්වීම කෙලාද අපි කතා කරන කෘතිය. මොකද රසික ආදරය කෙර දකින්නේ. ආදරේකන ගොඩක් අය කතන්ර කියවන්නේ ආදරයනු මේකයි ආදරේකයන්න මේකයි ආදරයකය හවල් එක කියලා සාමාන්‍ය ඔය ිස්බුක් ක එකට ගියත් තිව එකට ගත් සබන හැතන මිනිස්ු ආදරයකට තමන්ග නිර්වචන දෙනවා. එඇත්තම පුද්ගලි ද ෝ පුදගල බදධාර්තය තේරුගන් න දවල් ො ද ිස ලටත් මේ නිර්පේක්ෂ දේවල්ේ ඉතාම පුද්ගල බද දවල් ආදරය කියනක මම තේරුගන් එකක් විදිහ තමයි ආදර නොුවන් මොකක්දෙ න්රග ෙක නිද කිරීම විතර යක සුදර සුදර ද ො ද හබවෙන්නේ ගැනෙ උදාහර නැක් විදිට ජනප්‍ර අර්ථයෙන් ආදරය කන ආදරගැන මොනතර නිර්වචන කතාගලත්සාබා්‍යය ියවවාහාරයේ දිිට ප්‍රාගක ජීවිතේද අප ආදශය කියෙල කියන්නේ මටවනු විදිරට අිනේ ජීවත්තනයකන තා අනුසේ ජීවත්තනයක ඒන්නේ සැමිය අටෝර විදිහට බිරිඳ ජීවත්වනයක එර බිටින්දට ඕන විදිහට සැමිය ජීවත්තනක දෙමප රසික ලියලා තියෙනවාඒ එක බොහම මේ ලස්සට ලියලා තියෙනවා හයිවැනි පරිච්චේදේ හයිවිනි කොටස තමයි මේක තියන්නේ නවද්‍ය පික කියවමුද. අප ආදරේ කරන අප කැමති විදිහට ජීවත්වය යුතුයි කියලා අපේ ඔළු ගෙඩියඇතුළ කුඩාකාලේසිටම හැදුර මනෝවිකාරයක් තියෙනවා. ඒ මනෝවිකාරයේ නිසාම අපේ ඒ අයි පාලනය කරන්න නොෙක් විදිහට උත්සහ කරනවා. අපේ ආධිපත්තයේ මුද්‍රාව අනෙකා මත සටහන් කිරීම ජය ග්‍රහණයක් බවහිතවා. ආදරේ කියන්නේ අනෙකාට තමන්ව පාලනය කරන්න ඉඩදීමම තමයි. අනෙකාව පාලනය නොකරන්න හදන තැන ආදරේ දැනෙන්නේ නැහැ. ඒගේ පදනමක් නැති න්‍යයන් හදලා මේ මනෝවිකාරේ සාධාරණී කරණය කරන්න උත්සාහ කරනවා. රසික ලියනවාඒ එක මේ හයිවෙනි සටහන විදියට. ඔබ හිතනවා ආදරය කියන්නේ අල්ලා ගැනීමෙන් තොර දෙයක් කියනෙක්. ඒක මුළු පෘතිය පුරාම සමස්සයක් විදියට ගත්තාම කිසම දෙයක් අල්ලා ගැනීමෙන් අවසානය තෘ්තියක් ලැබෙන් නෑ කියන කරුණ ගැන අවධානයොම් වනවා. ආදරයයි අල්ල ගැනීමයි එකටම යන දෙකක්නය අපේ එක ඔය අල්ලගැනීම කියනකත් තේරුම් ගන්න ඕනේ ජෙන්න්ඩයක න්‍යායි පතැක්කේ නර්ද එක අපි අල්ලගන්නව කියල කියන්න ඇත්තරම මම කෙනෙකුට ආදරය කරනවන්නංු ඒ කෙන සම්බන්ධය මම කිසිම් ඥ්‍යායිපත්‍රයක් හදාගන්නවා. මෙන්න මේ කෙන හාවල්දේවල් කටයුතු. වල් විදිහයට හැසිරිය යුතුයි ආවල් විදිහයට බට සලමට සැලකිය යුතුයි ආවල්ලයි සමඟ කතා කල යුතුයි ආවල්ල අයි සම කතා නොකළ යුතුයි කියලා ඒ කෙනක් කළ යුතු නොකොළයුතු දේල් ගඩක් සම්බන්ධය හදාගන්නවා න්‍යායිපත්‍රය ඊට පස්සේ ඒ කෙන හෙමතන අනෙක් පුද්ගලයා මේ අපි හදාගන්න න්‍යයපත්‍රයට අනුව ගමන් කරන තාක්කල් අපි කියවා අය සම්බන්ධය හරි ලස්සන ඒ සම් ආදරය හර සුන්දර කියලා කවිසි ීපද ලියරවනෙන් ඊටවස්සේ යම් කිසියම් වෙලාවකද මේ විදිහර මේ තව කෙනෙක්ගේ නායපත්‍රයක් ඇතුලේ ජීවත් වන්න මනුස්සෙකුට ඇත්තරව ප්‍රායකව පුනුවන්කමක් නේ එද කොයි වෙලාවක හරි ඔය ආදරය කරන පුද්ගලයා මෙන්න මේ න්‍යයපත්‍රයෙ හෙමනත්තම මේ අප හද ජෙන්ඩාකින් එල්ියට උත්සාහරන වෙලා තිරෙන හොටත්න් ඒගෙන් එලියට පැනල තමන්ටඕෝන ඉදිර වැඩ කරනවස්ා තියෙන. ඊට පස්ස අප න්‍යායිපත්‍රය අර හදාගත්තක බිදෙනවා. ඊට පස් අපි ආදරය සුන්දර වර්ධගකගේ අපහෝ කවිසපද ලියනවා. එක ඕ එක ඕ ඔය ඔය සම්දර්වය ඇතුළෙය ඇත්ත අල් අපි තේරුම් ගන්නවනේ අල්ල ගැනීම අතහරවගෙනකට වඩා මෙ න්‍යායපත්‍ර හදනයක.ට ඔ න්‍යායිපත්‍රය කදන්නම ඇයි අර පොතේ කියපු කොටස කිව්වගේ. මේ අපේ ආධිපත්වය ආධිපත්වය මුද්‍රාව අනකා මත තිබ්බාව අපිට පොඩි අර අපේ ඒගෝ සන්තර්පනය වෙන. ය මමත්ව ටිකක් සතර්පනය වෙන. අප එකට ආසයි. ට මේ ආධිපත්වය මුද්‍රාව තියනය එක තමයි ඇත්තට අපි ආදරය කියල ජලප්‍රියාර්ථයෙන් තේරුම්ගරගෙන් ඉන්නේ. හට මේකෙන් කොහොපද නිදහස් වෙන්න කියනෙක්. ව මේ හැමතිස්සේම අප මත්වය සංසත් සන්තර්පනය කරන එත මේ අනෙකාටහෙම ජෙඩා හදල අනකාරට න්‍යායපත්ත්‍රය හදලා අනෙක්කෙන මේ න්‍යායපත්්‍රයන් නැතුළේ එක හිරකරජන සිටීම කියන මේ මනෝ විකාරයෙන් කොහොෝද අපි ගැලවෙන්න කියන එක දහයි මේ පොතේ සාකචා කරල න එක ඇතුළ මයි නිදස්ශීිතර නිදහශව කළ ගෙන න්නන යන්්ඩාකි නාය පත්්‍රයෙන්. අනකා මත තමන්ගේ ආධිපත්වය මුද්‍රාව තියන්න අපිට තියෙන මේ නොසන්සිදැන ආසාාවෙන් නිදර්ශවනෙක් ්‍යන්තාවය කරලා තියන්. අපි කතා කරමින් සිටිනි ආදරය සහ නිදහස්වීම රසික ජය කොඩිලිවූ අලුත්ම කකෘතිය ගැන. ආදරය ගැන ඔබ මම විවිධ මතවාද දරනවනේ. ඔබ ළඟතියෙන ඔබ අයිතිකරගත් ආදරය. ඔබ ඇත්තටම සැනසීමෙන් ඉන්නවා දේ අයිතිකරගත්තා ආදරයක් නිසා. එහෙමත් නැතක් ඔබ ආදරය කියලා මුකත්ත හිතාගෙනෙ. මේ සියොලු මතවාද. සියලු ඥායපත්‍ර. මේ සියල්ලම ඇතුළේ තියෙන නඩත්තු කරන බොරුව කියන කාරණේ. ිකෘති ඇතුළේ බොහොම ලස්සනට රසික විග්‍රහ කරනවා. එක අතකට ගත්තහම අපි බොහෝ වෙලාවට පොතාහිතයි වැඩසටහනෙන් සාකච්ඡා කරනවා. සහර බනතියෙන්නේෙ වන පොත්තරණෙවෙේ. මේ දේවල් අපේ ජීවිතේ අත්තහැරීම කියන කාරණේ එහමත් ඇත්තං අපිදේවල්ත ඒරුන්ගන්නවෝ කියෙන කාරණේ මේ සියල්ලම ඇතුලේ අපි කොහොමදා අපේ ජීවිතේ නිදහසේ ගෙවාගෙන යන්නන්නේ කියන දේවල්. ෘති ඇතුළ ඩංග නිසාට කියවා ගන්නරි කියලා ආරා නකර අපිෙට රමය. දය කියන්න දෙකක් ආදරේ නැතුව ප්‍රේම සම්බන්ධයකට පවතින්න බැරවුුණාට ප්‍රේම සබන්ධයක් නැතුව ආදරයට පවතින්න පුළුවන් ඒ නිසා ප්‍රේම සම්බන්ධය අවසානය ආදරේ අවසානය නෙවේ ප්‍රේම සම්බන්ධයක් බිදුුරට පස්සේ හුග දෙනෙක් ලොකු මානසික වියවුලකට යන්නේ ආදරේ සහ ප්‍රේම සම්බන්ධය කියන්න එකක් විදියට තේරුම් ගැනීම නිසා ඒ නිසාම් ඉල කරන්න බැරි ලොකු වස්තුවාක් ගෙදරතියාගෙන රෑපුරා නිධමරල ඒ එක ආරක්ෂා කරන්න හදන මිනිහෙක්වාගේ තමන්ගේ ප්‍රේම සම්බන්ධය රැකගන්න බොහෝ දෙනෙක් කුත්සා කරනවා. එහෙම රැකගැනීමට උත්සාහ කිරීම තුළම බොහෝදේ අහිමි වෙනවා. ආදරේසා ප්‍රේම සම්බන්ධය කියන්නේ දෙකක් බව තේරුන්ගයාට පස්සේ ප්‍රේම සම්බන්ධයක් රකින්න ඕන වැට වඩා මහන්සිවීම නතර කරනවා. දර පේම සම්බන්ධයකින් තොරෝ පවතින්න පුළුවන් නිසා ප්‍රේම සම්බන්ධයක අවසානය කියන්නේ ආදරය අවසානයේවත් ලෝක විනාශයවත් නෙවේ කියල තේරුම් යන්න පටන්ගන්නවා. ප්‍රේම සම්බන්ධයක් ඇත්තටම ආරක්ෂාවන්නේ ඒ රැක් ගැනීමට උත්සාහ නොකිරීම තුළමයි. මොනාද රසික බැඳීම් කියන්නේ බැඳීම් කිය ඇත්තරම කිසියම් සම්මුතියක් ඉගෙන් දෙ අපි සාමන්න්‍ය ජනප්‍රය කතාවක්නේ ඔය පොදුව මේ සමාජ මාධ්‍යමකාශවලහම මේ කොන්දේසි විරහිතව ආදරය කරනොය කියෙ ඇත්තෙ ආදරය කියකාරණය කොන්දේසි සබධ ප්‍රශ්නයක් නෙවෙයි එකන ආදේ ගැන පොදුව ගත්තහම එකමිහිර හැඟී මැතිවෙන ය ධහර නැක්විදියට ඔබේ ගෙදර තියෙන මල් ගහට ඔබ ආදරයට මල් ගහයේ මල් ගහගැන ගහහි පිපෙනවා ල් ගැන හිතනකොට ඔබ මෙහහිරි හැඟයි මැතියෙන. ඔබ ගැතිකරන සතකොට ආදරේන ඒ සතා මතක් වෙනකොට රි හැඟීීම ඇතිවෙන ඒ වගේ බොහමර ලුස් ලිහිල් අර්යෙන් තේරුම් ගඩ පුුවන් දෙයක් මිහිරි හැඟීම් කියනදේ එම ආදරය මිහිරි හැඟීීම එක බද්ධ කර ගත්හම ඒක බොහොම මේ ලිහිල් අර්තයෙන් තේරුම් ගඩ පුළුවන් දැන් ඊට පස්සද අපිට මිනිස්සුටය මිහිරි හැගීම් මැතිවෙන එනත්තයි ආදරය කියන තැනින් විතරක් තවගෙනක් ගලු දෙනගරන්න අපිටටයක් අමාරුයි අපිට අපිට ඕනනම අපි මිහිරි හැඟීම් තියෙන අය කිසියම් සම්මුතියක් ඇතුළට ගේෙන් එහනැත්ත මොකහරී සංස්ථාපිතයක් ඇතුළට අරගෙනන්න. ඇගැ අපි ආදරය කරන විවාහෙන් අපි උත්සා කරන්නේ කඩ ගැනි ආදරය කරන අපි ටම් කිසි කෙනක් ගැන මහිරි හැඟීමක් ඇතිවුනොත් අපේ කෙත්තරි නවත්තගන්නඇතු අපි නිතර ත්සාහරන ඒයව සංස්ථාපිතයක් ඇතුළට අරගෙනන්න. එම ගෙනාවට පස්ස අපේයායටට දෙන වගකීම් ටික ක්‍රියාකාරකම් ටිකක් මේ ක්‍රියාකාරකම් ටිකත් එක්කක කරය තව තව ක්‍රියාකාරකම් හැදෙන. වක්කීම් හැදෙනවා. ඊට පස්ේ ඒ දෙන්නම වගකීම් බල ක්‍රියාකාරගම්බල හිරකාරය බවට පත්වන. ඊටස්ර මුරුන්ති බන මෙහිකීම් ගොඩක් වෙලාවට ඉතුරුවෙන්න්න නැහැ ඒ වෙනට ඉතිර වෙන්නේ ක්‍රියාකාරකම්ටිකුයි වගේීීමටයකු යන්න එකකට පුරදදු ීමක් වගේදයක්න ද ක ට පත්ත නුස්සයක් කියව ඉන්න ගේ ජීවිත බෙදාගන්න පුරුදු වෙලාතිීම. දොට ඔයයටටි ම ඇතර අවසාන ඉතුර වෙන්නේ අන්න ඒ සම්මුතිය හෙමත්තමඔය සස්ථාපිති ඇතුළට ඔය අපි ආදරය කරණයව ගෙනහිල්ල දාගත්තට පස්සේදට මේ නවතවතක් කිය මේ තේරුම් ගන්න එපා කියන්න එම කරන්න එපා කියන එක නෙවේ. ගැ හම මකො ටුත්හ ම ලෝක පවති නද ැන ලක නික ඩස්ට්‍ර් ෙලාලයන පවුන් සස්ථාව වගේල් ඩාගන වැටවා සමාජයේ එක කියන්නේ හැම මේ කියන්නේ කිසි කරන් එපාගේ හම මේ උපදස්ති නර්ථයකකින්නෙවයි මේකැන මේ දේ කරනකොටේ පොෙක්්ක ද වෙන්න මොක්ද කියල කොඩ්ඩක්ි. ඇැලල්ෙ ලන ද ගොක් කියරන ආදර කරන කාල හිටිපුක් කෙනනෙවෙයි කාසාද මැදල ටික කාලයක් ගිය වෙනක් කනෙක් ඉන්නගේලි හිතනේ දෙක ආාදරය කරන කාල එක කන කාට පෙන්න්නන අපේ හොඳම වර්ෂන් එක ඒගන්නේ කො හැරි ගියත් අපි අරනෙක් කෙන හන්්ඩාසදේවල්තම අපි කතා කරන්න නිත් කෙන ඩා සරූපය තමයි පෙන්නන්නේ. හලවෙනි අවදියන දාදරය කාලනි අවදිය ගත කරම නකාව සතුට කිරේ කාලේ අත්තරමේ ඇත්තරූප නමේ පෙන්න්නන්නේේ ලස්සල ප්‍රතිරපයත්. සනකක් මවල පෙන්නවා. ඒකගේ මනත්කරත් ඒකම කරන. තිකනගේ දෙන්න ඒදන්න දකින්න මති ලස්සන රූපයක් මව පන්නනවා ඒ කාලේ. ඒක රැවටීමේ අර්ථයෙන් කරනෝ කියලා හිතන්නත් නෑරසික මම සමර වෙලාවට හිතනවනේද මේ මේ දේවල් මිනිස්සු කරන්නේ තමන්ගේ සතුට ඒ වෙලාවේ ඒ මොහොතේ දැනෙන දැනී නුවක එක ොඩක්රට මිනිසන්ට අනිත අවරට නෝ ගද කර ිතුරු තම මන්වොතම රා්ටිග එක මන් මන් වනවට ගත්තට පස්සේ තමන් තමට බොරු කරාට කරනකොට. අනුන්ට බොරු කරුණ ගේෙන දෙක්ක රමුතුුවෙන් දැට ගව ත ලත් ඉස්සලේ හ හට පස ු කිල්ලොට තු දග නතු හන් දක්න ඒවාගෙන තබන් තවන්ට බොරුවක් කරගන්න කොට. ඒ ති අනිත් අයට බරුව කරනග බ සිද්වන ඇ ඔබකිව හරි සවි්ා ස පුුවන්න න අප අපි අප අනිත් අපි අපි හදන ප්‍රතිරූපයක් විට නිතරම අපේ ජීවිතය අපි කරමින් ඉන්න දෙයක් තමයි අපිට ඕනවා මේ අනෙක් කෙන අපි ගැන හිතන විදිහ නිතර මැනිිපිලට් කරන්න.ගෙන අපි අනෙකා අපි ගැන සිතිය යුතු යඇයි අප හිතන ප්‍රතිරූපයක් තිර. ෙන අපි හිතන අදහක් තිේර. ෙනන ම නිතර මුත්හ කරන්න ම ගැන ඔබ හිත යුතුයි ම තන අදහසට ම ඔබ ොහොමහරි. නතු කරගන්න, ඒකට කෝබන් ඔබ මනිපිලට්රදන්. කෙට බම ගන ඔබ ස්වාධීන අදහසක් තියෙනට මංගේචර් කැමතින ිනිසාත මම මෙෙම ලස්සන්ට ඇඳලා කරලා මං හිතන හැන්ද ඔබ ංගන්න හවල් විදියට හිතයි ම මාර විදිිය එක විදිිය කොරලෝසුවක්ද මුත්තව මංගන විදියට හිතයි මම ජතය ෝර්න එකක් භාතතාකල ත මන්ගෙන මවිදිර හිතයි නිතරම ඔබ මංගැ තන විදි මනිිපිලේට් කරන්න ලොක උත්සායක් ම දරනවාේ මනුෂ සම්බන්ධගම්බල අපඒ නිතරම කරමින් ඉන්න දෙයක්. ඒ අනිත් අනිත්කෙනට අපි කියැන ඕන එකක් අනිත් කෙන හිතාගත් දෙැං කියෙල හිතාගෙන හෙමක අතරල දන්න පම් සූදානම්න. එට ඕකම ඕකම ක්ස්ටේෂනය ඕකම දිගුවක්ම යරක නොත් ප්‍රශ්ිෙන්න්න ගොඩක්තන්වල එක අප සමාජීවිතයේදී ඕක ලොකුවටදිහ ෝකර දීර්ග කාලීන ලොකු බලපෑමක් ඇති වෙන්න නොමුත් අප පවල් සංස්ථාපිතයක් ඇතුලේ අ ගඩක්ක කියන්න කලින් කිවගේ කකාසාද බදඳබන්ු සැමීමක මුලදිපනෙන ලස්සන ප්‍රතිරූපය අර රේජ්වට ඇතුල ටිකකාලයක් කියනකොට. එක පවත්වගෙනෙන් නලත්තු කරගෙනන්න බැරි වෙලායර. තෙකොට ඇත්ත. ඇත්ත ස්වරූපය? ඒ අපිගේ රටකට තමයි වෙලාතින්නේ ඉස්සල රසකයි ගැන පැහැදිලි කරා එකනේ වික්ටෝර්ියාන සංස්කෘතිය විසින් අපිට දාආධකර එක දැන් අපේ තිස්සර කඩදාසියකට හිරවුණු එකක් තිබුන් නෑ එකගේ කෑම වගේ තිබුණා ඒ වගේම හරිම සුංගාරාත්මක කලාප තිබුණාිට ගම්මාන තිබුණා අපේ ඉතිහාසය බැලුවන් එහෙම බැලුවහම මිනිස්සු මේ වෙනකොට ඉහිර වෙලා තියන්නේ කියෙන හැබැයි ඔවන් නිදස්සල අපි හිරකල්ලා තියනවාගේ. කඩදාසියකට පුළුවන්ද ඔබාරකිව දැන් ඔගව මම කියන්නේ මේවා කරන්න එපා කියන එක නෙවෙේ නමුත් කඩදාසයකට පුළුවන්ද එහෙම දැන් පැවැත්ම වෙනුවෙන් හදාගන්න සම්බන්ධතාහරි මොනෝහරි මේවා තීරණය කරලා අත්සනකට පුළුවන්ද ඉන්න බැරි තැක් එන්න පුළුවන් අස්සනටම කරන්න පුළුවන් අස්සන්ගාපො ද හොට ඉන් ො ද ොටක් කහෙ ෑ අත්ත්සන් ගාවායි කඩදාසිකොළල තියෙනය හෝදට කකඩදාසිකල තියගින්න ඇතිව ො නනිත්වේ. ඒ කඩදාසි කොලේ අස්සං කලාට ඒ සංස්ාපිති අවල්ගයත් ගොඩක් කින්න එකකොට ඒක උත්තරය කඩදදාසි කොලේ නිවේගේනක පහැදිි. නමුත් ඔොතුන්තිය පශ්ිතමයි අපි සාමාන්‍යෙන් ග අපි ඔයර වික්ටෝර්ිය ස්‍රදාචාරයක් එක්කාාපු දෙයක්ත මයි බිනිස්සු එකෙන් විවාහය නැතුළට ගයාට පස්සේ ශෂම ලංකාව වගේ රටතුවල් ක දක්ුණවාසිතති කරටල්ල අඩුවඩ වශන්දරම ලංකාව පටික් ක වැඩි කෙල හිතන්න පුළුවන් අපි ඒකත් එක් ලොකු ේමේ. සමාජ මේ කාරනා ටිකක් බද්ධ කර ගන්න. ඊට පස්සේ ඇත්තටම මනුස්සෙකුට එකෙන් එලියට එන්න ඕන උුණනත් එකන් මේවා මේ ජන පොදුව කරන චර විවෘර්තව කතා කරන නැති දේවල් කතා කර නැති මාතෘකා. එලියට එන්න ඕන වනත් මේ සමාජපවාදයට බියෙන්. එමන ත සමාජයේ මේ ගන්න මොනවා හිතයිද කියන බියෙන්. ඒවගේ මානෙක්කා අය මේ ගැන ශේෂම අනකා තමන් ගැ ොනවගේ ප්‍රතිරපයක් මවා ගනීද කියන ඒ බියෙන්. ඒක ඇතුළ හිරවෙලායින්න මිනිස්සු ඒ ඕන තරන් ඉන්නවා. එතකොට ඒ ඒ ඒ හිරවීම තුළ ඔන් විශාල වශයෙන් විඳවනවා එක දරුණු ලෙස විින්දිතයන් බවට පත්වෙනවා. එතකොට ඒත් එක් ගොඩන්නැගලා තියෙන වගකීම් ටිකුත් තියෙන. එකගකීම් ික නිසාත් ඔන් හිරකායෙන් බවට පත්වනේ වගකීම් දරුවන් ගේෙවක්ගේ වඩ පුළුවන් ගෙදර දුරක්කම් වඩ පුලුවන් ඒගේ මේ වගකීම් නිත් ඒ හිරකාරය බවට පත් වෙලා ඉන්නවා. එතකොට ඒ නිසා තර ගොඩා අපි කියන මේ සවිශ්‍ය එහමනැත් විසකුරු සම්බන්ධතා ටොක්සික් සම්බන්ධතා වල මිනිස්සු හිරවෙලායින්න ප්‍රමාණය බටහිර සමාජයටසාපේක්ෂෝ ලංකාව වගේ වැඩී එතකොට ොට හැමදේකම අපි කියන්න මේ ඒක ආපහො මේ නිරපේක්ෂර්තයක් මේක හොඳයි ඒ මේක නරකයි ඒක හොඳයි කියන එක නෙමේ හැම දේකම හොඳ සහ නරග කියර දෙකම තියෙනවා එතකොටඒ ඒක ඒක ප්‍රතිඵලයක් විදි දැ ලංකාවේ ඔය දික්කසාද මේ රේට්ක් දිවෝ ත්‍රේට්ක් වගේ දේව ලංකාවේ අඩුවේ නමමු දිවෝ ත්‍රේට් කඩුන්න ලංකාේ ගහ ගෘවස්ථ ප්‍රච්ඩත්ව කොට පවල් ජීවි තුල මිනිස්ු දවවි සා ගන්නක ඒවගේ දේල් ගොඩක් වැඩි එතකට ටහිරට ගත්තු ිෝස්ත්‍රේට්ක වැඩි වුට ගුණහස්ත ප චන්ඩත්වගේ දේල් අඩුව ඒ නිසා අපි ගන්න මොකද කියන අපි තීරය කරන්න නැ හැමදේකම හොඳසා නර්ග කියන දෙපැත්තව තියනවා මේ කෘතිය ඇතුේ සම්බන්ධතාාවලට සහ තමන්ගේ සිතිවිලිවලට බලපෑම් කරන සමාජ සංස්ථාගැන ඇතුළත්. ඒ සංස්ථා කොහොමද මේ ජීවිත පාලනය කරන්නේ ඒ ආගමික සංස්ථාවන්න පුළන් නැත්තම රසික කියනින් හිටපු මේ සමාජය කියන කාරණයට තියෙන බියෙන් වෙන්න පුළලා ඒ පිළිබඳ ලියපු කොටසක්තියෙනවා අන ද්‍යපි බලමුදේක. හඟක් වෙලාවට අපි මේ න්‍යායපත්‍රය ලස්සන අහිංසක වචනස්සි සංගවනවා. සාහිත්‍යස්සි සංගවනවා. ආගමක ගැන්වීමම් අස්සේ සංඟවනවා. මේ සැඟවීම නිසාම එ ඥාය පත්‍රය අවලස්සනකම කවදාවත් අපට එලපිට මුණගහෙන්නේ නෑ. ඒ අවලස්සනකම පිළිගන්න අපි කැමතිත් නැහ. ඒත් මේ නිසා දූෂනය වෙන්නේ ලෝකයේ වඩාත්ම සුන්දර මිනිස් සම්බන්ධයවීම කේදවාචකයා. තවත් මනුෂ්‍ය ප්‍රාණීක් මේ ලෝකයට බිහිකොට ඒ ප්‍රාණයක් කයින් සහම් මනසින් විකසිත කිරීම සඳහා අවශ්‍ය පෝෂණය සහ රැකවරණය සැපීම මොන රම් සුන්දර මෙහෙවරක්ද ඒත් බොහෝ දෙනෙකුේ සුන්දර මෙවර තේරු මක් නැති න්‍යයපත්‍රයක් නිසා කිලිටි කරගන්නවා. දරුවන්ට දෙමවපියන් සම්බන්ධයනුත් මේ විදිහේම න්‍යායපත්‍රයක් තියෙනවා. ඇත්තටම රසික මේ මට ඇහිලා තියෙනවා සමාචයෙන් මේ අපි දරුවූ හදන්නේඒ දරුව කවධහරි අපට සලකයි කියලා. නැති අය දැක්කහම දරුවන් බිහි නොකරපු අයි දැක්කහම සමහරු කියනවා කෝ වයසට ගිහාම බලාගන්න කෙනෙක් කියලා. ඊට පස්සේ කසාද බැන්දොත් කෝ දරුවෝ කියලා හනවා කසාද බඳින් නැතිතාකල් කසාඳ බඳින් නැත්තේ කියලා නැත්තේ අයි කියලාන්න ගැහනු දරුවන් ඩඟන්න කෝ පිරිමි දරුවන් කියරලා පි දරුවන් කෝ ගැනු දරුවන් කියලා මේක එක ප්‍රශ්න පත්‍රයක් විතර. කට මේ ප්‍රශ්න පත්‍රය සමාජයෙන් හන ප්‍රශ්න පත්වය ගොඩක් අය මේ ප්‍රශ්නපතයයට තමයි වැඩ කරන්න ඒරාමුම ගතවිීමනේ ඔබ ප්‍රතික්ෂක. ඒකැන මේ අප ගොඩක් ලාටම දරු හදන්න න් ුවරන්ස් ලන්් එකට ජීවිත රක්ෂණ කමයක් විදිහට වයිසට ගිහාාම වතුරොටිගක් දෙන්න ඒවගේ දේටැන. ඒක තමයි පොදුව අපේ දරු හදනවා කියනගේ අපේ තියනඒ තෝට පෝසෙස් එක. ඇති ඔතුන් යෙන ප්‍රශ්නය තමයි සාමාන්‍යෙන් දරුවක් දරුවක් හදරනපි මුද අපි ගහ හදරකට කොහොද කරන්නේ. අපි ගහකට පොහොර ටික දානෝ. වතුර ටික දානෝ. පස සක්කසනෝ. එකොට ගහට වැඩෙන්ඩ අවශ්‍ය කරන ඒ මූලික ගරණාටික අපි ඉශ්්‍ර සිද්ධ කරනවා. ඊට පස්සේ ගහ කොච්චර උත්සට වැඩෙනවාද. ගහේ මල්පි පෙනවාද. ගහේ මොනපාට මල්ද පිපෙන්න්නේ ඒ ගහේ මල්පි පෙන්න්නේ මොන කාලිටද මහමම හ විසින් තීරය කර දවල් මනි කි තරය කරන දව නෙවේ. අපි ගහ හදන සබ ම හදරක ලට ාරගන්න සන් ාරගන්න ම පි නො ේ ෙම ප ැම න . ඒත් එහෙම ඒනත්තන් අප අප කමති පාටක මල් පිපුුණු තෙත්ෙම. අප ඒයි කියලා ගහ කපලානය ගහටවශ්‍ය කරනේ පහකුම සැලසීම හමත්න් වශය පහොර වතුරටක සැලැීමතමයි ලබ දීමතමයි අපි ගහ හදනකොට කරන්නේ හැබයි දරුවක් හදකොට අපි හමනේ අපිඒක පහට එක ඇතුටක දී අපිහිතනවා මෙන්න ගහෙන්න්න ච්‍රමාණකුන් ෝන කියල. ප තන මෙ හවල් දව හවල් පාට මල්ි පෙන්ඕන කිය. ඒවගේ මෙච්චර ප්‍රමාණයක් මල් හැදෙන්ටත්වෝන කියල අපි හදාගන්න. හෙමආපහෝ න්‍යායිපත්ත්‍රය එකන් සාමන්ඩ නිකමට මේ වැරිසටහ අහනාය බලනයි පොඩ්ඩක් බලන්න තමන් දරු හදලා තමට මෙම නයපත්‍රක් නේව තියෙනෙලෙ නයපත්‍රක් නේන තියන ො යි සන්තෝසයි ගඩලක් නමුත් හෙ තියෙනවනං ඒ පීන්න කියලා පොඩ්ඩක් හිතල බලන්නකොට ඒක නිසා ඇත්තර මර්රමංකාන කිවවගේ මෙන්න මේ අපේ අපිට එමට තමන්ට මේ අනුන් සම්බන්ධයන්තිය න්‍යයපත්‍රය මේ කාටවත්නේ ඉස්්ට කරලා ඉවරගණන්න පුලුවන්ද දෙවල් නෙම නායපත්‍ර ඉවරයක් නැහැ. කැෙනෙම අපිට එක දෙයක් ස්් කලොත් ඒේවගේ දයක් අපි අපහෝ සදාගන්නවා. මෙන්න මේ මේ දේවල්. සපූර් කන්න ොන කියලන්න සූරප කටුගේ වැඩ දාහයක් ට්ටි කරන්නබෙ ඒවාගේ ඒ එක වැඩක්වර කොට ග්‍රි අවඩ කදාගන්න ඒගේ එම වැඩ එකින් කින්ක අපේ දීලා තියෙන. එට ඒවාගේ කාටුවත් මේ එක කරලා ඉවර කරන්න බෑ හම සතෝසවෙන්න හරිව ෑය පත්්‍රය සම්පූර්ණ ම හෙම නෑ ඒක හැමදාම යන කණ්ඩ ක්‍රියාවලිය තින් මේ අණ්ඩ ක්‍රියාවලිය තුළ තමයි මේ මිනිස් සම්බන්තා සදාගලිකේ උස්පහත්වීම ඇවිද හැල හැට්ටීමම් මගින් යන්න. ඒ ඕක ඕක වෙන්න ක ඔය 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 ප්‍රශ්නය තේරුම් ගත්කාහම දෙක මේක නිදස්සන එකම ක්‍රමත මේක වෙනව දිය පොඩ්ඩක් බලනයක මේ අපි අප අපි අනකා මෙම හසුරුවන්ඩ උත්සා කරලා මෙ මේ අපි අපි විසින්ම කරන ක්‍රියාවලි අපිම නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් ටිකටික අපි ඕකට මේ ඒක ටිකටක ලියෙන්ඩ පටන්ගන්න එක ටික ටික කැඩන්ඩට පටන්ගන්න ටිකටි ඕක තික් සමනය වෙන්ඩ පටන්ගන්න මේකම පොඩ්ඩක් පිටස්තරව අර්කට පෙරහැරේ නැට්වුවට නත්නට ැටවුවට පෙරහර ලස්සන පේ ලස්සනහ කත ප පෙහර කැලයනවාද කියෙ තරන්නෙ නැටවාගන්න හයි නනට්‍යය විතරයි පෙරහටිය කෑඇත්ල බලගන්න නර්ද පේ පරහර කල යන්නගේ න් පෙහ හගට පෙරහරඒ ප්‍රශ්නයක්ක් තිවාගල පෙන්ට ඇතුට බලතු ජීවිතය කියන්න නොවගේ පොඩට කෑතතුටලා බලන්නවන පෙරහරක්. එතකො තමයිඒඒක නැට්වුවක් වගේ පෙහ නටනට යන පොට අපට තේරෙන්න්න මේ කැලේ යන්න කියලා. අපි කතා කරමින් සිටින්නේ ආදරය සහ නිදහස්සීම රසික ජය කොඩඩියෝ මේ සටහන් සමුදාය ගැන. ඔබ ආසා සිටින්නට ඇති ඒ ජීවිතය හැරිලා බැලුවොත් ඔබ මෙතෙක්කල් කලක සියල්ලම ඔබ කරලා තියෙන්නේ කුමක්හෝ ඥාය පත්‍රයකට අනුකූලව කියලා. ඒ වගේ කිසියම් හෝදයක් බලාපොරොත්තුෙන් කියලා මේ කතා බහන් ඉන්නකොට ඔබට සහර වෙලාවට අපි හිතනනි කොනිත්තනවගේ කියලා එහම හැඟීම් ඇතිවෙන්න පුළුව තම්ම මන් කෙනෙත්තිලාගේ මම දරු හැදුවේ මේකට නේද. ඒගේ මම කසාද බැද මේකට නේද. ම ලොකු ගෙයක් හැදවේ මේ එකකට නේද. මම අත්ස්සාාව කරන්නේ මේකට නේද. මේ අනුන් නඩත්තු කරන්නද මේ සියල්ල මම කරමින් සිටින්නේ. මම ආපවු හැරිලා මගේ දිහා බැලුව. මට ඒව නිදහස්ව කරන්නට පුළුවන්න. මේ සමාජ සංස්ථායිතුලේ නිදහසේ සරන්න පොළුවන්න. அන්නේ තැනට පාර කපන්නයි රසිකචයි කොඩිේ ආදරයෙසා නිදහස්වීම කියන කෘතිය දියන්. අපි කෙටවිලා මේගටයාමටයි බබර. ව යෙන විශේෂත්වය තමයි කිසිවිටකත් එක් පුද්ගලයෙකු අනිකාට අයිතිවස්තුවකෑ විශ්වාස නොකිරීම මිත්‍රත්වය තුළේ අම්කි සිඩකඩක් අවකාශයක් තියෙනවා නිදහස සහ ස්වා දීනත්වේ තියෙනවා ඒ නිදහස තුළ ජීවිතයේ බෙදා ගැනීමක් තියෙනවා සහර තැන්වල මඟ බෙන්වීමක් තියෙනවා ඒ වනාට කවුරුවත් කා සමඟවත් වෙන් කරන්න බැරිවිදියට බැඳිල නැ ගක් වෙලාවට අප පවත්වන සම්බන්ධ තාතරින් බලහත්කාරය අඩුම සම්බන්ධය තමයි මිත්‍රත්වය ඒකට හේතුව මිතුරුකම ස්වභාවෙන්ම ස්වේච්චාවෙන්ම පවත්වාගෙන යන සම්බන්ධයක් වීම මේ ඕනෑම වෙලාවක නැතිවෙන්න පුළුවන් ස්ොභාවේ නිසාම අප ගැඹුරු මිත්‍රත්වය පරිස්සංකර ගන්නවා. ඒත් කිසියම් සම්බන්ධයක් නීතිමය සහ සමාජයේ වශයෙන් තහවුරුනාට පස්සේ මේ ස්වේච්චාවෙන් පවත්වාගෙන යන ස්ොභාවේ නැති වෙලා යනවා වෙනුවට තමනු අනෙක්කෙනත් ඒ සම්බන්ධය තුළ හිරවෙලා බව දැනගත්තට පස්සේ හුඟක් මිනිසුන් කිසිම පැකිලීමක් නැතුව ඉතාම අවලස්සන සහ අශිෂ්ඨ විදිහට අනිකා සම ගණු දෙනු කරන්න පටන් ගන්නවා. අපි බැඳීම්වලට දෙනවාන එක එක නම් සමහර වෙලාවට අපි කියනවා අඹු සැමි සම්බන්ධතා මිත්‍රත්ව සම්බන්ධතා ඊට පස්සේ සහෝදර සම්බන්ධතා විවිධ විධ නම් දෙනවා අපි බැඳීම්වලට. පුළුවන්ඳ බැඳීම්වලට හෙම වර්ග කරලා නම්දීලා වෙන් කරලා ඒවා තවත්්‍රාමුගත කරලා ආර්ථයාගන්න. ඒගැ සාබන්ධෙන් කතාත්යෙන්නේ කක්කුල හැඩට තමයි සපත්තුව ගඩන් කපන්නේ සපත්තුව හැඩට කකුල කපන්න්න හැගේ. අපි ඇත්තරම කරන්නන්නේ මේ ටයිටල් ගොඩකට චරි ගොඩට මිස්සහයමින් යන වැඩක්ව ඇත්නාව ජීවිත කරන්න ගනත් මිනිස්සුන්ට චරිත දෙනයකට වඩා අපි කරන්නේ චරිතිකක් අපේ ඔළු ඇතුර රෙන මේ හාවල් ලාවල් චරිත මගේ චිත්‍රපට රඟපෑය තුයි කියලලා ඊට පස්සේ අරසාමාන්‍ය චිත්‍රපටති අධ්‍යක්ෂක් කෙනෙක්ොගේ චරිතවට හරය නු නම හය යනවා අපි ඇසුරු කරන තැන්ගොලින් එහෙම ඒද කියලා එදකොට ඔය තියෙන ඔය කාරණය ඔයා ්‍යාපත්‍රනි සම්බන්තා දෂිතු වීමගෙන ැි කතාගල එතකොට දැගෝය න්‍යායිපත්්‍රයක් හින්ද කලින් කිය පපුදිහට සම්බන්ධාව කහැමතිස්ම් කිලුටතු වෙන ඒන සම්බන්ධාවයක් අප්‍රසන්න වවා. මිනිස්සුන්ට ඒ ඇතුනු ඉන්්ඩමාරුව වෙනවා ගැටු මැතිවෙනවා. ගැටින්මතුවනත් සමහරලාට අපිට අතාරන්න පුළුවන් ඒවා නෙවේ මොකදඒ සම්බන්ධතා ගැටු මැතිවුණට ඒ අපිට මර ලේන් බැඳදිල ඉන්න එම නත්තන් අර කඩදදාසසි කොලයකින් බැදිල ඉන්න ඒගේ ොක් හරි රේච් ට ගත්තිවේ. ච්‍රසන්න වන අපයේ සම්බන්ධතා ඇතුළේ ජීව තුයි කියලා අපි සබන්තාවට ගැට ගහලා අපි ඒ ඇතුළ හර කරලා තියෙන මොක් කනක් තියෙන නමුත්ඇ මිතත්ව ගැන ඒ පතන්රයතුම මිතරත්ව තමයි හම බොම අඩුවෙන්ම දෂිත සාපේක්ෂ මිනි සම්බන්ධ වල මිත්‍රත්ව කියැන හෙම අඩුවෙන්ම දෂිත වෙච්ච සම්බන්ධ මක ඒකට හේතුවතමයි මිතත්වයට අරවිදම ගැටගයීමක් නෑ ඒන කවුරුත් බලහත්කාරයක් ඔබමගේ මිත්‍රයුයි වෙලා සිටියයතුය කියලා හෙම ඒ ො න් කල න ට ැති මට ත් රන්න පුලුවන් කැමතින තතා නොකරයින්න පුළල. එක්තර ප්‍රමාණයකටිට ිත්‍රෝග ට යම් දුරකට ේ ව ය ප ේ කියලා. ඒි කාලින් අතරල න දවන දෙයක් කරගන්නගේ අප අතර දන. අතරල දැම සහලට ාස්ටි කරන රරන්න ආදරය කරන ිර යිර නත ගඩ මාතකර ව කාලකදය ැන රසන හන කෙනෙක්වලට තම වැඩිපුරම වයිර කරනගේ ලයිස්තුවක්ලිවෝත් පහක් විතර ඒ පස්සෙරගින් හර දෙෙක් වෙතර ගොඩක් ලට තම අතේ අදකර ප ක ත ඒ හැට. එදකට මිත්‍රත්වේ දිය නොයවගේ ප්‍රශ්නයක් කියන්න ඒ කර අදුවම දෂි. මිනි සබන්තායන මේ ගැර මිතත්ව කියන හ අඩුවම දෂ සබඳතතාාව ගැෙන ඇතරන සාමාන්‍ය මනුස්සේ කර අරකම ප්‍රශ්න ණෑපත්‍රවලින් ගැලවුණට පස්සේ. ගොඩක් සම්බන්ධතා මේ ගැබුරු මිත්‍රත්වය කියන එකටර ග හමත් ැරු මිතත්වයක් බවට පත්වන කියන සබන්ාව පතුලෙ තියන්නේ ගැබුර මිතරත්වයක් බවට පත්වෙන. ඇත්තටම දෙවපියයකු සහ දර්වකවට වනත් හොඳ සම්බන්ධයක් හෙල්ද සම්බන්ධයක් සෞඛ නිරෝගීමත් සම්බන්ධයක් න තියෙන්නේ එක යට තිෙෙන ගැබුරු මිත්‍රත්වය. අප එතම සැමියක් හෝවා අබි සහකරුවකෝ සහකාරයක් අතරත් තියෙන්නේ ඇත්තම නිරෝගී සම්බන්ධයක් ඒක පතුලෙ තියෙන්නේ ගැඹුරු මිත්‍රත්වය. ඒ ගැබරු මිත්‍රත්ව කියනක තමයි. ඒ පදනම මොක දෙතකොට මේ අදාළවෙන්න හැර කොල කැෑලිවත් එෙනත වෙන ප්‍රශ්නම ස්වේච්චාවෙන්නේ ඇතුල ඉන්නේ. ඒ වගේ මෙක්තරා දුරකට නිදහසකුත් ඒ ඒ ක්‍රියාවලි ඇතුළෙන්ම තරදං ඔබ කිය පතන්දර හොඳ මුදාහර ඇතම විදැන්කර පිරිවෙල මේ ගැවලම එකක් යාලුවෙන්න්න කතා කරන කාේ හනත්තන් හෙම්බන්ධතාවකට ගැනල මේ පොලබ ගන්න උත්සාහ කරන කාලේ අපි කිය නේ දල්ි දෙන්නම් කොටි දෙන්න ඉර දෙන්න හඳ දෙන්නන් කියලා ගොඩා ලස්සන කතන්දර ගොඩක් කියනවා. ොේ ගැුලම කැමති වෙලා පෑයි විසිහරක් ඇයි විහරක් න්න කලින් හනේ දැිකො න්න කියටන්න කාතෙක්ක දයන්න කියලා අර අලි දෙන්න කොට දෙන්න කියෙක සම්පර්ම වෙනස් වෙලා.ිි ආහීට දෙන්න කාත්තෙක්ක දන්න කවදතාවවෙන්න. ගේ අප පශ්ට ගොඩා කහන්න්න පටන්ගන්න තුලාන්ත ජීවිතයට ඇතුල් වන්න පටන්ග ඇතු පටගත්තට පස්සෙම අලත් සමරණ ැදනවා. අර කලින් තිබ අලි දෙන්න කොට දෙන්නස ඉට දෙන්නහ දෙන්න සමී කරන නවේ කාවද දෙයන්න ක වත්න්න කීට න්නන්නේ කාර්තෙක් දන්නග වෙන සමීකරනයක් හැදෙනවා. අර එක ඇරඒ ස්බභාවය මූහන තින සුබභාවම්පූර්ණ වෙනස් වෙන තුො ඒකතමයි හැටිය එකන අපිහෙම. අපි අපි හිතන කොට තව කෙනෙක් අපිට අයිත කියලා තව කෙනෙක් අපිට හිමි වුණ කියෙන හිතන කොටම අපිට ඕනවෙන අපේ මුද්‍රාවය කෙනා මත තියන්න. ඊර පස්සේ හර අවලස්සන කැත්තසාහ ප්‍රශහනය එකත් බවට පත්වෙනවා. ආදරය අහිමි නොවන්න නං මොකක්්ද කරන්න ඕන වගේ පොඩි සටහනක් පොඩි මඟ පෙන්වීමක් තියනොටසක්තිය නොමිකෘති ඇතුරේ නො දෙ බල මුද්බියක. තමන් තඳින්ම ආදරය කරන කවුරුන් හෝ කෙනෙකු ඉන්නවන ඒ ආදරේ තමන්ට අහිමිවේ කියලා බයනම් කරන්න ඕන හුන්දමදේ තමයි ඔහු හෝ ඇසමක කවදාවත් විවාහ නොවී සිටීම. මම එහෙම කියන්න හේතුවක් ඇතුව මිනිස්සුන්ට වඩා පහසු තමන්ට ලඟින්ම ඉන්නයට ආදරය කරන කරන්න නෙවෙයි දුරින් ඉන්නායට ආදරය කරන්න ඒක මිනිස් ඉතිහාසේ පුරාම තහවුරුන් සත්‍යයක් කියන්න අල්ලපු ගෙදරඉන්න මනුස්්‍යයාට ආදරයකනවට වඩා අපට ලේසි ඇෆකන් නිස්ථානේ හරි සිියාව ඉන්න සල්නාගතයන්ට ආදරේ කරන්න. තමන්ගේ ළඟම ඉන්න කෙනාට ආදරයෙන් සලකනමට වඩා ලේසි නවකතාවක චිත්‍රපටියක ටෙලිනාටියයකකිඉන්න චරිතයකට ආදරේ කරන්න. තමන්ගේ ේතු ලින්න පොඩි පොඩි සත්තුමරණ කෙනෙකුට වනත් යාල හරි විල් පත්තුව හරිඉන්න කොටියෙකුට ආලියෙකුට රගේකුට ආදරේ කරන්න පුළුවන්. මේ කෘති කියවන කොට සහරවෙලාට මඟ ඉසලත් කිවවගේ පොලිපොඩි කොනිත්තන සභාව තියනවා. අපේ ජීවිතවල අපි සමහරලාවට කරන දේවල් ගැන ඇත්තටම පොඩීමේ අප හැරිලා බලන දෙයක් අපේ හිතට ඉතුරු කරනවා. හැබැයි රසික මට මෙහෙ මහන්න හිතනවාේ දැන් සම්බන්ධතා එක්ක අපි ගැටගැහිලාමි සමාජ ක්‍රමයක් අපි නඩත්තු කරගෙන යනවන්. ඔ කියන මේ සංස්ථා ටික මේ විදියට පුපුර වල හැරියොත් මේවා මෙහෙම යන්න කියලා අපි මේ මිනිස්සුන්ට නිදහස් වෙන්න කියලා කිව්වොත් මේ සංස්ථා ඇත්තුලට ගැටගහෙලති අනිත් දේවල් වලට ේද ද අප මේ දේව කතා කරන්නේ ඒ පුරවල හරිටම නෙවේ එක මේ කතා කරන්න මේවා නැවත්ත ප්‍රශ්න කරන්න මේ ද නැවත්ත බලන්න ඒනර දම කිවන කෙනෙත්වීම ගැන කතන්දර ග අපිේ ගැඹුරු නින්දක ඉන්න කොට ගැබරු නින්ද මනුස්සේ ඇරවන්න නම්ඒ නුසය කොනිත්තඩ ඕනෙ එතකොට මේ තියෙන මේකැතින් ප්‍රශ්නය තමයි ද මේ අපි කියට කාරන මේ අපි කතාාව කරපු කලාපේ තියෙන කාරණ ඇත්තටම ගෝචර වෙන්නේ සමාජය බොහොම සුළුතරයකට ඒට හේතුවූ තමයි සමාජයේ බහුතරය ඉන්නේ සවයිල් මෝඩ්ඩේග හැමතිස්සම ඕනෑ ජන සමාජය බහුතරයක් කින්නේ මේ තමන්ගේ පැවැත්ම සඳාවන හැවැත්ම සඳහා වල සටනක සවයිවල් සඳහාවන සටනක එට සවයිවල් සඳහා ඒ සටන ඉන්න මනුස්්‍යයට ඔය එතනින් එහට ගිය හෙමනැත්ත මේ අධ්‍යාත්ි කාරණා ජීවිතය සම්මන්තා නවත ප්‍රශ් රීම අපහ පස් රහටලා අපි මේ මොකක්ද කළේ කියලා හොලබලනක ඒවගේ දේවල් කරන්න ස්පස්සුවක් නැෑ එතකොට ඔය ස්පස්සුව ඇති වෙන්නෙම අර සවයිවල් මෝඩ්ඩෙකින් මනුස්සයෙක් එලියට ආවට පස්සේ ඒකට අවශ්‍ය කරනය මානසික විවේකය ඒකට අවශ්‍ය කරයේ විචාර බද්ධ එහලතේකට අවශ්‍ය කනය චින්ත මේ නිදහස මනස්සයකුට ඇතිවන්න අර සැවයිවල් මෝඩ්ඩගෙන් එලියටාවට පස්සේ. එහෙම එකක් ඇතිවෙන්න පුළුවන් සමාජ ක්‍රමයක් සහ ආර්ථිකරටාවක්සාමන්නෙන් මනුසෙකුට නිදහස්සන්න බලපාන කාරණ ඇතුළේ ආර්ථිකය කෙනෙකත් බොහොම බලපෑම්ි නො අපි අතේ සල්ලි තියෙනවනම් අපි ඇත්තටම මේ බය නැහැ දේවල් වලට අපි කොඩක් ගැටගැහි ලින්නවාම සබඳතාවලදී අපේ ආර්ථිකතත්වය සමාජතත්වය. එහිම දියුණු නොවෙන සමාජයකද අපිට පුළුවන්ද දේවල් මේ විදිටම නිදහස්ව කතා කරන්න. ඔහ ඒ එකන අනිවාරයම රබකිව්වගේ සමාජය හෙමනත්යි මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අධ්‍යත් අ්‍යන්තරික දුපත්කම තේරෙන්නේ. අපේ අ්‍යන්තර යෙන් දුපත්කම තේරෙන්නේ අපේ බාහිර තියෙන දුපත්කම ජයගත දවසට. එකන බාහිර දුපත්කම තියෙනකොට. අපිට පේන්නේෙ බාහිර දුපත්කම විතරයි. එකන බඩිගි ඉන්නමනුස්සේ කකු තියන ලොකුම් පශ්නය බඩිගින්න. මුොතේ ඩිින් ඉන්න නුස්යාගේ බඩ පිරුණුට ප්‍රසතම ඒ නුෂ්‍යයන් හිතෙන්නේ බඩිගින්න අමුතුර තවත් ප්‍රශ්න කෙලකෝටක් මේ ෝක තිී නොයි කියල. එතු අර බඩිගින්න ඉන්න තාකල් අපිට පේන බඩිගින් විරයි පතිේ ලකම් ප්‍රශ්යට ඩින්න විතරයි. එ එකකට මේ බාහිරතියෙන් දපත් ක නත මේ ආර්ථකම මේ වශෙන් තියන දුපත්කම තියෙන තාක්කල්. අපිට මේ තියන හැම ප්‍රශ්නයක්ම වැහිලා තියනවා. ඒ ආර්ථිකම මේ දුපත්කමින් අර ලොකු පිරුවටයක් දාලා වහලාතියනගේ. මෙන්න මේ දුපත්කම ජයගත්ත දවසට තමයි මිනිස්සුට තේරෙන්නේ මෙන්න මේ බාහිර තියෙන පෝසත්කමට පුරවන්ඩ බැරි ප්‍රශ්න වගේයක් මනුස්ව ජීවිතය තියෙනවායි කියලා. ඉතකොට ම මේඒ ප්‍රශ්නලට උත්තර හය මනුස්සේෙක් පෙළමෙන්න්නේ. ඉතිං ඔඹ කියපු කාරණය ඉතාම නිවැරදී එකොට අර ප්‍රශ්නටික ජයගන්න එහමනත්තන් ඒ ප්‍රශ් ජයගත්ත කෙනෙකුට ඒෙම ප්‍රශ් ජයගත්ත සමාජය තමයි අපිට පුළුවන් වෙන්නේ. මේ කියන කාරන හම තමේ වඩා ඇතුලාන්තයටටගේ කාරණ වඩත් කැඹරට කාව්‍යන ප්‍රශ්න සාකච්ඡා කරන්න තිවා ොක්කහෝ අවාසනාවක ලංකාවේරකි වගේ බෞතරයක් න්න මේ ස්වයිව සඳහා පැවැත්ම සඳහා වන සටනක එම සමාජක තමයි අපේ ජීවත්තයද. පැත්ම සඳහා සටනකන්න මනුස්සයටට අර කියයන හිස ගනිිගත්තේ කෙගෙනනි නිවන ලැසගේ ලගෙෙන ඔළුව ගනිගත්තව වනස්සේගේේගන්න නිවන්ඩ ත්චාරන එහම. ම ැන න හ ගන්නට මැදිවලා ලසේ ගින්න එලියට පයින් උත් කර ලවක පි ා ගල ේමනුසක සබන්ධ නවත ප්‍ර් කරන්ගේ වනස අපට ක් ගන. ඒ ට ඒඒ මූලි ප්‍රශ්ටික සමාජය යගන රිස්ස ම ප්‍රාණ රිසක ම ආද දශයීමම් වන්ත සප දක් තිේවා එකක් තමයි අලුත් සමාජය. අලුත් සමාජයතයෙන් ඔන්නව කියන සමාජමය කාරන. කොමත සමාජය නවත ප ති නිර්ණය කර සු දන. නිර්මාණය කරන්න පුළුව සමාජයක් කොම හදාගන්න කියෙක පැත්ක් ඒගේ මනක් පත්ති ජීවිත යලි සොයා ැනීම. ොම මේ ජීවිත කියන එක. මිනිස්ස ප්‍රතිනිර්මාණය කරගන්නත් කරගත යුත්තේ කියන එක. ඒක නඒකරයටටමහම තමයි ල ප්‍රතිනිර්මාණය කරගන්න ඕනේක නන්නර හම හෙම උපදෙස් දෙන සරූපය එකක් නෙවෙයි. නකේන වගේවාරම අපි ඉන්න සමහර අපි ඒ ගිලිලයින්න ගැඹරුන් විද්‍රාවෙන් කොමද මේ කොනිත්තලා. අවධ කරන්න කියලකතව සාචාවත් ලක් කරන්න. ඒ වගේම මේ කෘති ඇතුලෙෙන් මට පේන කාරණයක් තමයි ඔබ බහතරයක් මේක ඇතුළේ ඉගි කරන්නට උත්සා කරනවා මේ දේවල් කියල දෙනාය පවා මේ ආගාදි ඉන්නවා. ඒ ආගා දෙෙන් එල්ලියට ඇවිල්ලනෙ අර සමල්ලාට අපි කියැලි බණ කියනවා කියලා ඒ වගේ තත්ත්වයක් කියලා. එතකොට එවැනි නිදහස්වීම් සහිත මිනිස්සු නැතිව. ඒ අය කියන දේවල් අහන මිනිස්සු. එහෙම නිදහස් නොවනු මිනිස්සු ඉස්සරහ කොහොමද මේ නිදහස ලබා තෝහරියට යකේ නිදහස හරියට මේ කන්දක උඩට යනවගේ වැඩක්. එදෝට කන්දක උඩට යන සිතියමක් කරහා ඕන්නන් කෙනෙකුට පුළුවන් සිතිියමක් භාවිතෙන් එම කන්ද උඩට යන්න ඕන්න ඕන් සහලා කෙනෙකට ළුවන් න පාරතරම වෙලා ඒය ඇවිගෙන ගියත් එඒවල කන්දරු අතරෙන්න්න පුළුව සමහරහෙම කිසිම සිතියමකට අනුව යන්නෙත්න ඇයිභාගතය ඒය ඇවිදගෙන නන්ෙත්නේ ඒ අමක්ර එක ස්තතිර දිශාවක් හොයාගෙන දිශාවට කෙලින්ම ගමන් කන ඒගුල්ල කඩ කන්දර නතර වන්න පුුව. එතකොටයි නිදස්සවීම කියලගන්න නොයවගේ කන්දක්කරට ගිහිල්ල කෝමාරිනයේ අවට නරමන්්ඩ පුළුවන් තැනකර එලත්තන් අර්බීමේ සාමන්්‍යෙන් අරවර. වට පිටාව හොඳට පේන තැකට පැහැදිලේ පේන තැකට ලඟවීම කියන දෙයක්. එදකොට පොත්ලියන ගට්ටිය කරන්නේ අර සිතියම් පාඩන් කරනාවගේ වැඩ ඒගොල්ලො කරන්න කන්දවරට යන්නගොලු සිතිියමානුව කන්දඋරට යන්න ඒගොලො කරන්න සිතියමඇදලේ සිතිියම් පාඩාන් කර සිතියමමා කට කකර සිතමිකුරු න්න එක එකට ඒකෙන් එතින් ඒ සිතිියම් බි්ටස්ස කහොඳට කරන යන්න පුළුව නමුත් අවසාන කදුටත් එෙට සියිරුණ ජන කන්දදුටන්න සිතයම් බලන්න ඒකොලු කරන්න සිතියම් පාඩන් කරනක තමයි ගොඩක් වෙලාවට මේ ආගම් දර්ශනවාද. ඔය ගොඩක් දේවල් වන අප තේරුම් ගැනම සිටියම් පාඩන් කර නර්ථේ ඇත්තට මදගත්තෙන්ට කන්ද මුදුරුණ යනක. ඒක කන්ද මුදුන්ට ඇන්න සිතිියෙන්දමට පාරණරදිලලා ද භාගාතගිහිල්ලද. එමනට තංවාර හෝයාගේ එලි කරග හිල්ල කිය තන්ටයිදය පරිනැතවීම කොහොමද මේකට අපි ගලපගන්නේ පරිනතවීම ඇතුළේ තියෙනවද මේකට යම්කිසි අපිට දෙන්න පුළුවන් තීරණය කරේහම නැත්තං මේක දැනයි කියලා හරි එක තේරුම්යයි කියලා හරි හිතන්න පුලන් කකාදරක් පරිනවීම ැන්න මංෙම යෙන විසකරු බව මංගව තියන සවිෂ බව තන්ටම පේන්න ගැන්න එක එච්චර ඒ කැන අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ජීවිත තමන්ගේ විසකර බව තන්ට පේන හැබ අනුග විසකරබව තමන් හොට පේවා. ඒ මන්ට හොට අදකි රේග අතරම කම්පලේන් කරන. ඒකෙන නිතරම පි මැසිවල ගෙනවා හැබැ තමන්ගේ පත්ේ තිය විසකරු බව මංගේ පැත් බල තීරකොට තමන් එකත් එක සෙල්ලන් කර පුදේ තමට පේ නහ. මනුසයක් පරින්නදයනොඇගේල කියන්න මේ තමන්ගේ තියන විසකරු බව තම් තේරුම් ගන්න තමන්ට මේ පේන එක. එට අ නැවතර කලින්කිවගේ. මේ පේට ගන්න කොට ම ටිකට විසකරු බව ද වෙන්ඩ පටන් ගැන්නන්නේ එක තමන් නිීක්ෂය කරනකට ටිකට දී ෙන්ඩටන්ගන්න. නමුත් එක තම නිීක්ෂය නකොරන තාක්කල් මන්ගේ විසකර බව තමන්ගේ විස දල වැඩනවාේ තමන්ගේ විසදල් අනුන්ට තම පේන්්ි. ඉතිං පරිනතවේ ඇතුලේ මනස්සේකුට ලඟාරගන්නඩ පුලුවන් එකමදේ ඔන්න ඔය කියන තමන්ගේම ප්‍රශ්ටටික දිහා නිරීක්ෂයෙක් විදිහට බලනයක එක අපි හමතිස්සයම කරන්නේ ගොඩක් වෙලාවට අපේ. රදක්මයි අපි එක විදිකට කඩිෂනලා තියෙන අපි සම්පූර්ණමිට වෙනත් විදිහකට කඩි වීමේ මෝහනය කර අප යන ඒගැන්නේ ඔය ගොඩක් වෙලාටිියෝය නිතතායට ආදරය කරනවා නිතතායට මෛත්‍රි කරන ගෙල කරන්න ඒේ වගේ ක්තර ද අපි කොඩිෂන් කරගන්න උත්සාාරන මංකන මේ එහම කොඩිෂන් කරගන්න ත්සකරනට වඩා වැදගත් වෙන්නේ තමන් තමන් ඕ නිරීක්ෂණය කරන එක තමන්ගේ හොද නරක ලස්සන අවලස්සන සුදු කලු මේ හැම දෙයක්ම තමන් නිරීක්‍ෂණය කරන එක ඇතුළලම මුස්සකු විශ් රද ප්‍රඥාව හබ වෙන්නේ හමනැත්තම ඒක විදිහට තම කන්ඩිෂන් කර ගනීම ඇතු නෙවේ අපි අවසාන වශයෙන්. ආදරේ සහ නිදහස්වීම කියනවන මේ පොතේ නමමක පුළුවන් වෙයිද නිදහස් වන්න එහම කොහන්ද ඔබේ නිදහස කැන අපිට කියන්නන්නේ කොතනින්ද. කොහො මද නිදහසසාදරයගන්න. නිදස්වන පලවෙනික තමයි අරරකෝ වගේ හැම දෙයක්ම තමන්ට ඕන විදිහට හසුරුවන්ඩ ඕනේ කියන මානසිකත්තේ. එහෙම හසුර වල්ලා සතුට ලබන මානසිකත්වය. තමන්ට ඕන විදිහට පාර ට්‍රෆික්ගේ තේරුම්ගඩ පුලුවන් දෙදක තමයි හිතන්ඩ බිල්ඩිමක ගොර නැගිල්ලක ඉහල මාලයකින්න කෙනෙ. පාර යන වාහන පේලියයක් හිතනන්න හවල් විදිහට මේ කියන්න ඕන කිය. ඒත හන දිනකොට සතුටුවේර. නොත් වාහනයන්නේ ඒ අහිතන විින වේ වාහනයන්නේ වාහනවල වශ්‍යතානුව. එතකට ඔය ැනහම කවුහර ගඩන ගෙ ැල හිලක් ිටේ ේෙ හර හිලුවක් හ කාර ට නො ඇත්තරම ජීවිත අපි කරන්නන්නේ තෝකම තමයි අපි රන්න අපිට කිසිීම අදාලත්වයක් ැතිේ යහක තියන. මෙෙන පත්තක තියෙන අඒගේමඳට ප ස්වාදීර නිදහස් මිනිිසුන්ගේ ජීවිත අපි ටෝරු විදියට ඒගොල් හසරුවය කෙළ හිතලා ඒවිදිට පොඩ කරකොට සත්තුටුවන විදදිත් නොනකට දක්න එකක මේ වගේ බොම විකාරූපී මනෝභාවයක් ඇතුළු තමයි අපි මේ දිනිදා ජීවත්තෙන්නේ එදකොට මේකෙන් නිදහස් වෙන මේකින් අපි ලබ මේ ප්‍රලශය ගක්තින මේඒකෙන් අපි ලබන සතුට පක්තියනි ඔන්නව සතුට බොහොම ලාබ සිල්ලර සතුටක් මේ සිල්ලර සතුට අප දැක්කොත් මේ සිල්ලර සතුට අපි තේරුම් ගත්ත ටික ටික සිල්ල සතුරෙන් අපට මෙල්ලට සතුට ලබිමෙන් අපට නිදහස්වෙන්න පුළුවක් ඒකන ඒඕක හරියට මර අපිත මේක හිරකාරයකුයි ජේලර් කෙනෙකු අතර සම්බන්ධයක් විදිහට ඒගැනිදැන් අපි සාමාන්‍ය අර්තෙන් දන්නවා හිරකාරය හිරයිඉන්නේ ජේලර් වගිය ඉන්න. ජේලර් හිරකාරෙට ජේලර් යටතේ. එකට ේලට තිරවා ශිට් එක ේලට තියෙනවා උදහයන හවසායම් උදහනකත්තව ජේලර්ගේ ශිට් එක. ඔබ නිකමට හිතන ජේලර් ගිතර ගියට පස්සෙ නිතරම හිතන්නේ. ර රකාරයක් ගැන. ඒ හිරකාය හිරෙන් පනල අයිද. ඒ හිරකාරයා හිරෙන් කිරෙ න්න අත උමගක් කාරල හ හ ද හිරක ෙර හිල්ල මගේ ද නැතු ල්පන කරකර ඉන්නවන. ඇත්තට මේ ජේලු හිරකාරයගේ හිරටාද. හරි එක හිෙරකා ල හි රකාර ේල හිරකාය හිරකාරය. ර හම සබන්තත්ාව ජීවිතතුල දෙල්ල එදකට හි ජේලර් නිහස් වන හිරකාරයගේ දියට වෙලා වෙරක් හිරකාරයගෙන් හිතලා ියට ඔ්රට පස්සේ ජේලර් තබන්වට බලාගැ්ඩුවෝ. යෝකතවයි සාමාන්්‍ය නිදස්ව කෙලකැෙන බොම සලනර්තය ඔන්නො වේග. අපි කතා කරමින් සිට ආදරේසාහ නිදහස්වීම රසික ජය කොඩිලෙෝ මේ සටහන් සමුදාය ගැම. අප හැරිලා බලන්න නොගදිහා ඔබ කරමින් සිටින දේවල් ඔබ සිතමින් සිටින දේවල් ඔබේ ජීවිත සිදු උනුදේවල් ඒ වගේම ඒ සිතවිලිවලින් ඔබට උනු දේවල් මේ සියල්ල මෙක්ක ඔබේ ජීවිතේ හැරල බලද ඔබට හිතේවී ඔබ කරමින් ඉඳපු දේවල්වල පලයක් නැසා ඔබ ඒවන් සතුටක් ලැබුවද කිය එක. සාස ට ජවිත තුරුවවෙන්නේ අපටේ ජීවිතය අපිලපු සතුට සැනසීම සැහැල්ලුව. මෙන්න මේදේවල් හොයා ගන්නනම් අපි මොනදේව ලත්හරින්න්න ඕනේද. ඒවගේ ම අපේ මනස කොයිතරන් නිදහස් කරගන්න ඕනද. මෙන මේ වගේ කාරණ අඩංගු කෘතියක්තමයි ආදරය සහන් නිදහස්වීම කියන්නේ. එඒන් සබට කියවා ගන්නට කෙ ආරධනක කනවා රසික චයකොඩි මාත්මයට හමාදරයෙන් ගෞරවෙන් සමුදන ගමන් අත පො ෑ හිත නි වාක් රො .